सुरक्षित प्रचार හැම කෙනෙක්ගේම අභියෝගයක් සහ අවස්ථාවක් වෙලා තියෙනවා කියන කාරණේ මතක් කරන්නට ඕනේ. ඒ නිසා දරුවන් පිළිබඳව එහෙම කතා කරනකොට පසුගිය දිනකදී අපි බොහොම ආදරෙන් සමරපු දිනයක් තමයි ලෝක ළමා දිනය කියලා කියන්නේ. ඇයි එක දිනයක් විතරක් දරුවෙකුට වෙන් කරලා තියන්නේ? හැම දවසක්ම හැම විදිහකටම දරුවෙක්ගේ දින නේද කියලා කෙනෙකුට හිතන්න පුළුවන්කම ලැබුණු දවසට මේ ලෝකෙ මීට වඩා සුන්දර වෙවි. ඒ නිසා පුංචි දරුවන් ගැන කතා කරනකොට බොහෝ ආයතන තියෙනවා. ඒ වගේම දෙමව්පියන් වැඩිහිටියන් නිරන්තරයෙන් පුංචි දරුවන් ගැන කතා කරනවා. එහෙනම්ගේ දරුවන්ගේ අනාගත ආරක්ෂාව මේ යුතුයකම වගකීම කොයිතරම් දුරට තියෙනවද? ඒ වගේම මේ සඳහා වෙන්වෙච්ච ආයතන කොහොමද තියෙන්නේ? ඒ වගේම එහි තියෙන අවශ්‍යතාවයන් මොනවද? අරමුණු මොනවද? මෙන්න මේ වගේ කාරණා සම්බන්ධ තමයි අද අපි මේ කතා බහ ඔබට අරගෙන එන්න සූදානම් වෙන්නේ කියලා මතක් කරන්නට ඕනේ. ඒ නිසා බොහොම වැදගත් වෙනවා දරුවන් පිළිබඳව නිරන්තර අවධානය යොමු කරනවා නම් ඔබට මේ කාරණේ බොහොම වැදගත් කියන කාරණේත් මතක් කරන ගමන් තමයි අද අපේ කතා බහට මම ප්‍රවේශයක් ලබා ගන්න සූදානම් වෙන්නේ. අද අපි ආරාධනා කළා අපිත් එක්ක සම්බන්ධ වෙන්නට කියලා මේ කතා බහට එකතු වෙන්නට ළමා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය උදේ කුමාර් අමසිංහ මහත්මයාට ආයුබෝවන් සුබ දැසනක්. ආයුබෝවන්. හොඳයි. ඒ වගේම අපි ආරාධනා කළා අප සම්බන්ධ नीति पद्धति හැම කෙනෙක්ම කටයුතු කරන්න ඕනේ කියලා අපි කියනවා. හැබැයි අපි ඒක හරියටම දන්නවද කියන කාරණාව ඇතුලේ තමයි අපිට ගැටලුව තියෙන්නේ. එනස අපි මුලින්ම කතා කරමුක දරුවන්ගේ අයිතීන් පිළිබඳව කතා කරන්න. අපිට මේ නීති පද්ධතියක් තියෙනවා නම් මොකක්ද මේ නීති පද්ධතිය? සුබ උදෑසනක් වේවා සීලු දෙනාටම. ප්‍රථමයෙන්ම සියත රූපවාහිනී නාලිකාවට ස්තුතිය පළ කරනවා. කාලීන වශයෙන් ඉතාමත්ම වැදගත් මාතෘකාවක් වන දරුවන්ගේ ආරක්ෂාව සහ ඉතිවාසිකම් සම්බන්ධයෙන් කතා කිරීමට කාල වේලා වෙන් කර ගැනීම සම්බන්ධයි. අප සියලු දෙනාම දන්නවා පසුගිය ඔක්තෝබර් මාසයේ දින කිහිපයකට පෙර ලෝක ළමා දිනය සැමරීමට කටයුතු කරා රටක් ඇටියට ශ්‍රී ලංකා රාජ්‍යය ශ්‍රී ලංකාවේ විවිධ ජන කොටස් සීට එකතු වුණා. ඒ වෙනුවෙන් කටයුතු කරා. එතකොට ලෝක ළමා දිනයේදී දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාව ගැන තමයි නිරන්තරයෙන්ම විශාල වශයෙන් සාකච්ඡා කරේ. අවුරුද්දට දවස් 365ක් තිබෙනවා. හැබැයි දරුවන් වෙනුවෙන් එක දිනයක් තමයි වෙන් කරලා තිබෙන්නේ කියන කාරණේ ඔබ මතු කරා. ඒ ඉතාමත් වැදගත් කාරණයක්. මොකද ලෝක ළමා දිනය සඳහා එක දිනයක් වෙන් කිරීමේ අර්ථය වන්නේ ඒ දිනේදී පමණක් දරුවන්ගේ ආරක්ෂාව අයිතිවාසිකම් ගැන කතා කිරීම සඳහා නෙවෙයි. ඉතුරු දවස් 364ේම දරුවන් ආරක්ෂා කළ යුතුයි කියන සිහි කැඳවීම නැවත නැවතත් මහා ජනතාව වෙත ගෙනියන්නට තමයි අපි මේ දිනය යොදාගෙන තිබෙන්නේ. එහෙම නැතු එදාට විතරක් සීමා වෙලා දරුවන්ගේ අයිතිවාසිකම් ගැන කතා කළා සභාතම වූ සතුටින් විසිර යාම සඳහාම නොවේ. දරුවන් ගැන තියෙන වගකීමෙන් අපිට අයින් වෙන්න බෑ එක් දවසකින්. ඇත්ත වශයෙන්ම එක දිනයක් නෙවෙයි, මම හිතනවා අපි කවුරුත් විශ්වාස කරනවා වසරේ දවස් 365ම වුණත් ප්‍රමාණවත් නැහැ. ඒ 365 දවසේ පැය 24 පුරාම දරුවන්ට සහය විය යුතුයි, ආරක්ෂා කළ යුතුයි, ඔවුන් වෙනුවෙන් අවධානයෙන් යොමු යුතුයි, ඔවුන්ට ආදරය රැකවරණේ කරුණාව ලබා දිය යුතුයි. යහපත් පුරවැසියෙක් දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන නම් අනාගතයේදී ඒ රැකවරණේ ආරක්ෂාව සංහිඳියාව විවේකය සැහැල්ලුව දරුවන්ට තිබිය යුතුමයි. කෙසේ වෙතත් ඔබ සඳහන් කරපු ආකාරයට මේ දරුවන් සම්බන්ධයෙන් අපිට කවර හෝ තත්ත්වයක් තුර කනගාටුදායක තත්ත්වයන් තුල නීති රීති අවශ්‍ය වෙලා තියෙනවා මේ දරුවන්ගේ ආරක්ෂාව රැකවරණය සුබ සාධනේ තහවුරු කිරීම සඳහා. මේ නීති අත්‍යවශ්‍යම ටිකක් දීර්ඝ ඉතිහාසයක්
තියෙන කාරණයක් මේ නීති මේ නීති සහ ජාත්‍යන්තර එකඟතාවයන් සමග මේ නීති රීති කියලා අපි කතා කරන දේවල් දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් තියෙන දේවලුත් තිබෙනවා ඒ වගේම ජාතික වශයෙන් රටක ජාතික නීති පද්ධතිය තුලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු දේශීය නීති පද්ධතිය තුලත් මේ දරුවන් වෙනුවෙන් යම් කිසි ආකාරයක සැලකිය යුතු ඉඩකඩක් වෙන් කළා තිබෙනවා දැන් අපි මුලින්ම මේ නීති හරහා අඳුර ගන්න පුළුවන් මේ දරුවන්ගේ අයිතිවාසිකම් මොනවාද කියලා 1989 අවුරුද්දේ නොවැම්බර් මාසයේ 20 වෙනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඒකමතිකව සම්මත කරගන්නවා එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය මේ ප්‍රඥප්තිය තමයි ලෝකේ වැඩිම රටවල් ගානක් අස්සන් තබලා තමන්ගේ රටවල් වල ක්‍රියාත්මක කරනවා කියලා එකඟතාවයේ පළ කරපු සුවිශේෂී ලේඛනය මේ දරුවන් සම්බන්ධයෙන් තමයි මේ ලේඛනයේ විශේෂ අවධානය යොමු කරන්නේ එතකොට දරුවන්ගේ අයිතිවාසිකම් කියන ඒවා අපිට අත්හරින්නට බෑ ඒවා මානව අයිතිවාසිකම් එක්කත් බැඳලා තිබෙනවා මානව අයිතිවාසිකම් දරුවන් වෙනුවෙන්මයි දරුවන් වැඩිහිටියන් බාලමහලු ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මානව අයිතිවාසිකම් හිමි හැබැයි අද ලෝකයේ පිළි අරන් තියෙනවා මේ මානව අයිතිවාසිකම් තුල වගේම දරුවන් කෙරෙහි විශේෂයෙන්ම අවධානය යොමු කරන්නට ඕන වුන් වෙනුවෙන් මැදිහත් විය යුතු සුවිශේෂී වඳුනාගත් අයිතිවාසිකම් සමූහයකුත් මේ 1989 සම්මුතියෙන් එකඟතාවයට ලක් කරගෙන තිබෙනවා මේ සම්මුතියේ ප්‍රධාන අංශ හතරක් ඔස්සේ තමයි දරුවන්ගේ හිමිකම් එහෙම නැත්නම් අයිතිවාසිකම් ගැන කතා කරන්නේ දැන් නිදහස සහ ස්වාධීනව ඉපදෙන ඕනම කෙනෙකුට මේ ලෝකේ මුලින්ම දරුවෙක් හැටියට ඉපදෙන කෙනෙකුට එයාට ජීවත් වෙන්නට අයිතියක් තියෙනවා කියලා අපි පිළිගන්නවා ජීවිතේ පවත්වාගෙන යාමට අයිතියක් තියෙනවා කියලා තියෙනවා අපි දන්නවා ලෝකයේ බොහෝ රටවල් වල ඉතාම අවාසනාවන්ත ආකාරයෙන් දරුවෝ ගබ්සාවට ලක් වෙනවා බිලිඳු දරුවෝ මහමග දමා යනවා ඔවුන් මරණයට පත් කරනවා කූරව අදහිංසාවට ලක් කරනවා මේ මේ හරහා දරුවාට ජීවත් වෙන්න තියෙන අයිතිය අහිමි වෙනවා විවිධ ඛේද ජනක තත්වයන් තුල ඒතකොට දරුවන්ට ජීවත් සහ ජීවිතේ පවත්වාගෙන යාම මේකට අපි කියන්නේ rights of survival කියලා පැවැත්මට අදාළ අයිතිවාසිකම් කියලා කියනවා එතකොට දෙවෙනුව rights of development කියලා ළමයාගේ සංවර්ධනයට අදාළ. එතකොට දරුවාට කායික හා මානසික සෞඛ්‍ය යහපත් ආකාරයේ පවත්වාගෙන යන්න ඕන, පෝෂණීය සෞඛ්‍ය ලැබෙන්න ඕන. මේ ආර්ථික දරිද්‍රතාවය නිසා මෑතකදී විශාල වශයෙන් කතා කරන දරුවන්ට මන්ද පෝෂණීය වැනි කාරණා. එතකොට මේ කායික යථා පැවැත්මට මානසික යථා පැවැත්මට සංවර්ධනයට අපි දායක වෙන්න ඕනේ. ඒක අපිට අත්හරින්න බැරි වගකීමක් යුතුකමක්. එතකොට අධ්‍යාපනය ලබා දෙන්නට ඕන. ඕනම කුඩා දරුවෙකුට අධ්‍යාපනය තුලින් තමයි ජීවිතේ ජය ගන්නට පුළුවන් සාර්ථක වෙන්නට ඕන පුළුවන්කම ලැබෙන්නේ. ඒකට හොඳ වටපිටාවක් සකස් වීම සකස් කිරීම රටක් හැටියට අපේ යුතුයකමක් වගකීමක් වෙනවා. තුන්වෙනුව මේ ළමා අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ තිබෙනවා rights of protection කියලා එක කාණ්ඩයක් අයිතිවාසිකම් වලට අදාළ. මේ අයිතිවාසිකම් කොටස තමයි අපි ඉතාමත්ම වැදගත් එකක් හැටියට හලකන්නේ අනිත් ඒවාත් වැදගත්. හැබැයි මේ අයිතිවාසිකම් තුල තියෙන්නේ විවිධ හේතු නිසා මම පෙර සඳහන් කරා වගේ දරුවන් ගබ්සාවට ලක් වෙනවා කලලවදීදී ඔවුන් හිංසාවට ලක් වෙනවා ඝාතනයට ලක් වෙනවා ඒ විතරක් නෙවෙයි ලිංගික අපයෝජන ලක් වෙනවා කෲරත්වයට භාජනය කරනවා Tamange අම්මා තාත්තා ගාවව දරුවා තියාගෙන කියලා යන්න බැරි කනගාටු දායක තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා ඒතර මෙන්න මේ විවිධාකාරයේ හිංසාවන්ගෙන් පීඩාවන්ගෙන් අයිතුවාකාරී යොදවා ගැනීම වලින් නොසලකා හැරීමෙන් ළමයාට මිදෙන්නට වළකින්නට පරම අයිතියක් තියෙනවා මේ අයිතිය තමයි ආරක්ෂාවට අදාළ අයිතිවාසිකම් කියලා කියන්නේ හතරවෙනුව දරුවාට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න තමන් පිළිබඳ මතයක් දක්වන්න අයිතියක් තියෙනවා තමන්ට බලපාන කාරණයකදී දරුවාට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න අයිතියක් තියෙනවා ඒකට අපි කියන්නේ rights of participation කියලා සහභාගීත්වයට අදාළ අයිතිවාසිකම් ඒතකොට මේ අයිතිවාසිකම් ඇතුළත් මේ ලේඛනය 1991 අවුරුද්දේ ලංකාවේ රජය අස්සන් තියලා ඒකට පාර්ශ්වකරුවේ බවට පත් වෙලා මේ නන්වැදෑරුම් අයිතිවාසිකම් අපේ රටේ ක්‍රියාත්මක කරනවා කියන නිල බැඳීමට වගකීමට අපි ඇවිල්ලා තියෙනවා. ඒ අනුව තමයි අපේ ජාත්‍යන්තර නීතිය සම්බන්ධ වෙන්නේ මේ දරුවොත් එක්ක. දෙවනුව දේශීය වශයෙන් නීති රීති ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම අපි සඳහන් කරා වගේ මේ දරුවාගේ පැවැත්මට සංවර්ධනයට අදාළ අයිතිවාසිකම් සහ ක්‍රියාත්මක කරන්න අදාළ නීති රීති තියෙනවා එකඟතාවයන් තියෙනවා ප්‍රතිපත්ති තියෙනවා එතනදී සෞඛ්‍ය අංශයට පැවරෙනවා අධ්‍යාපන අංශයට පැවරෙන වගකීම් ඇතුළු ගොඩාක් වගකීම් තියෙනවා ඒ විතරක් නෙමෙයි අපි හොඳට මතක තියාගන්න ඕනේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා මෙන් දරුවන් සහ යෞවනයින් ආරක්ෂා කිරීම ඔවුන්
आत्मार्थ मीन वलकिंट कें उत्तरीतर नीति रटे आंडक्रमत्र विविध नीति रीति अपटे वैद्य कथाक विशेष धर्वांगे आरक्षा तर्जनयाकनावस्था तर्जनया कर्ण पीडावा कर्ण तनता संबंधी दडी दंडुअन पूर्वन दंडनी संग्रह विविध नीति रीति अनपनो अभी साकर्ण मलवागे पुंच धर्वा की प्रति कड़ बिंदल विसिकरल पोड़कर्ल दवत्कुलायतन सह संबंध आयतन तीयन इन सीहेम आयतन धर्वा इन कुट अंकिता धर्वा ये గట్లు కారి తత్త అతివేనేక బహుమగ్దరట అడు వెన్న పులువంకబ తీనో ఎక్సజాతిక లమ ఆరుముదల వెన్న పులువంకబ తీనో తవత్ సివిల్ సంవిధాన వెన్న పులువంకబ తీనో మేవెనకొట అపి దకిన లోకే అతుల లంకావ అతుల మేగన కథా కర్న మా కెమతి వైద్యతుమన్ గెన్ దనగన్న కొహమద మే దర్వన్ వెన్నిన్ మే హొంద పరిసరయక్ నిర్మాణే కర్ల దెన ఒబ సహ ఒబ సమస్యాయతన సంబంధెన్ కథా కరుకు ఓ ఎత్తటమ మం హితన్నే మే యూనిసెఫ్ ఆయతనే ఇగన్ ఎక్సజాతింగి లమ ఆరుముదల మమ వెడ కర్న ఆయతనే ඒ වගේම විවිධ ආයතන තියෙනවා ඒගොල්ලන්ටත් ගොඩක් වැඩ කටයුතු කරන්න පුළුවන් කරනවා රජයට තමයි ගොඩක්ම මේ යුතුයකම පැවරලා තියෙන ළමින්ගේ ආරක්ෂා කිරීම පිළිබඳව නමුත් විශේෂයෙන්ම මේ කාලේ කියන්නේ දැන් මෙතන මේ දැන් ලංකාවේ ආර්ථික තත්ත්වයට එක්ක ඇවිල්ලා තියෙන ප්‍රශ්නත් එක්ක මම හිතන්නේ ගොඩක් සිවිල් සමාජයට මේ කරන්න කටයුතු තියෙනවා දැන් මේ විශේෂයෙන් දැන් බලමු අපි ඇත්තටම දැන් දෙමව්පියන්ටත් මම මේ අවස්ථාව අරගෙන කතා කරන්නේ ඔබට තියෙන ආර්ථික ගැටලු ඒ වගේ නිසා ඔබටම තියෙන පීඩණය ඒ මේ ඒක ළමයින්ගෙන් යවා ගන්න එපා දැන් ඒක මේ මේ අඩුම තැනින් යන්නේ මේ මේ පීඩණය ඒ වගේ අපිට ලේසිම දේ තමයි තමුන්ගේ තියෙන ප්‍රශ්නේ ළමයින්ගෙන් ගන්න එක ඉතින් මේ වගේ තත්ත්ව මේ වගේ කාලවලදී ළමයින්ට තරවටු කරන එක මානසික වශයෙන් ඒගොල්ලන්ගේ හිත රිදෙන දේවල් කියන ගතිය වැඩිවීම සමහර විට ගහන එක වගේම වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒවා මේ එහෙම නොකරන්න ඒව ගැන සංවේදී වෙලා ඉන්න කියන එකත් මම මේ අවස්ථාවේදී මේ කියන්න ඕනේ දෙමව්පියන්ට. ඒ වගේම තව ඔබතුමිය මේ සිවිල් සමාජය ගැන විශේෂයෙන් අහපු නිසා දැන් අපි කියමු සිවිල් සමාජය මේ හුඟක් ලංකාවේ කටයුතු කරනවා සමාජ සවිබල ගන්නවන්නේ වගේම මේ දෙමව්පියන් වෙලාවක් අපිට දෙන්න අපි හරියටම වෙලාව බලලා ඉරලා අයිමත් කතා කරමු සඳහන් කරමු ඔව් එතකොට දැන් සිවිල් සමාජය අපි කාට කාටක් තියෙන යුතුකම් මේක එක්කෙනෙක්ට කරන්න බෑ දැන් මේ එතකොට මේ අපි සමාජ සවිගන්වන පවුල සවිගන්වන කටයුතු කරන ගොඩාක් सिविल समाज आयतन तीन राटे ये वगे आयटा महिता मे अवस्था विधि विशेष वेड वेड को सर पुलवा मे अपिकेमो दमाइंग दी आर्थिक प्रश्न तीन काल वाल लमाइंग आयतन गत की मे प्रवणता वेडिवेनवा दें बलान मे एक समहट ला मे लमा निवास दीते पुलवा दिमापेक्ट ये अभी एवं वेल के अभी कमी लमा निवास की इवगेम तम अपे अपे दार एगोलो कमी ने कुछर मे प्रश्न तिबुना अम्मल तात्र लमाइंट आ रक्षा उपरी वशन दिन्न पुलवांग इधनीस अम्मल तात्र तिकम लमा इन्न अट पुलवांग हेम अवस्था अभी पादने कर्ल दिन्नोने वगे दी विशेष सिविल समाज के कथागर मुनीस एगुलंट अभी मुदल पेत्ंग हेम आधार करना पुलवांग पाउल वल्ट अमार कामती पाउल वल्ट මේ ආයතන ගත කිරීම වැඩි කි මේ කරන එක දෙමව්පියන් නොකිරීමට මම හිතන්නේ ඒගොල්ලන්ට කටයුතු කරන්න පුළුවන්. ඒ වගේ මේ දෙමව්පියන්ගේ පීඩනය අඩු කරලා ඒගොල්ලන් එතකොට ළමයින්ට සිදුවෙන මානසික වශයෙන් සිදුවෙන අතවර ඒ වගේම ශාරීරික වශයෙන් ගහන වගේ ඒවා එහෙම අඩු වෙන්න ඒවා කටයුතු සිද්ධ වෙයි. ඒ වගේම තමයි මම හිතන්නේ දැන් අපි කියනවානේ මාළු පිත්ත දෙන්න බිලි පිත්ත දෙන්න මාළුව දෙන්න නැතුව කියන එක වගේ කතන්දර. දැන් ඉතින්දී ඇත්තටම බිලි පිත්ත දෙන්නත් මේ කකුල් දෙකෙන් හිටගෙන ඉන්න මිනිහෙක්ට ඒ හයිය තියෙන්න ඕනේ බිලි පිත්ත අල්ලන්න හයිය තියෙන මිනිහෙක්ට තමයි ඒක දෙන්න ඕනේ. ඒකින්ද සමහර අවස්ථාවලදී අපිට ඒ බිලි පිත්ත දෙන්න අවශ්‍ය හයිය දෙන්නත් අවශ්‍යයි. ඒ කියන්නේ යම්කිසි ආදාර වගේ දේවල් කිරීමත් අවශ්‍යයි පෞල් බොහොම අමාරු අසරණ තත්වයකට ඉන්න අය ඊට පස්සේ මේ ගත කරන කාල සීමාව බොහොම කෙනෙකුට හැම කෙනෙක්ටම දුෂ්කර කාලයක් ආර්ථික වෙන්න පුළුවන්කමද සමාජීය වෙන්න පුළුවන්කමද එහෙම කාලයක දරුවන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම බොහොම වැදගත් වෙලා තියෙනවානේ
प्रश्न ලමයින්ට අතවර කියන්නේ ලිංගික අතවරමත් නෙමෙයි හැබැයි අර ගහන එක වගේ දේවල් ගහන බණින් ඒගොල්ලන්ගේ හිත ඇවුල් වෙන ආකාරයේ අපි කතා කරන ගතිය මං හිතන්නේ ටිකක් වැඩි වෙනවා මේ වගේ අවස්ථාවලදී. ඉතින් මං විශේෂයෙන්ම කියන්න ඕනේ මගේ මූලිකම පණිවිඩය තමයි ඇත්තටම දෙමව්පියන්ට ගුරුවරුන්ට ළමයින් බාරව ඉන්න වෙනත් අයට ඒ තමුන්ගේ පීඩණය ළමයින්ගෙන් යවා ගන්න නැතිව ළම හැම වෙලේම ළමයා ළමයා ගැන ඉවසීමෙන් කටයුතු කරන්න කියන එක. දැන් පොඩි ළමයින් ගන්නකොට අපි කියමු දැන් අපේ දෙමව්පියෙක් හැටියට අපි බලාගෙන ඉන්නේ ළමයා ඇවිදිනකල්. එහෙම නැත්නම් ළමයා කතා කරනකල්. අපි ඒ බොහොම ආසාවෙන් ඉන්නවා ළමයාගේ පළවෙනි වචනේ කතා කරනකල්. හැබැයි ටිකක් ඊට අවුරුද්දක් දෙකකට ගියාට පස්සේ ළමයා වැඩිපුර කතා කරනවා එක ටික කියනවා කියලා එයාට බනිනවා ගහනවා. අර බලාගෙන හිටපු අම්මම සමහරවිට තාත්තම ඒ වගේ අපි එහෙම කරන්න එපා ළමයින්ට කතා කරන්න දෙන්න ඒගොල්ලන්ගේ අදහස් ප්‍රකාශ කරන්න දෙන්න ඒගොල්ලන්ට සුදුසු විදිහට ඒගොල්ලන් මේ ඒගොල්ලන් මේ ඒගොල්ලන්ගේ ළමා කාලය අපි නොදැනුවත්වම සමහර වෙලාවට ඒක නැති කරලා දානවා අන්න ඒක කරන්න එපා කියන එක තමයි මේ අවස්ථාවේ මට කියන්න තියෙන මූලිකම පණිවිඩය එහෙම හොඳ පරිසරයක් දරුවන්ට නිර්මාණය කර දීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වෙනුවෙන් මේ වගේ මේ කාලවකවානුව තුළ මොන වගේ කටයුත්තක්ද කරගෙන යන්නේ අපි දැනගන්න කැමති කොයි විදිහටද මේ අයට හොඳ පරිසරයක් නිර්මාණය කරලා දෙන්න ඔබ ආයතනයේ උත්සාහ ඔව් අප ආයතනයෙන් අපි එකක් තමයි මේ වගේ කතා කරලා අනිත් අයගේට බලපෑමක් කරන යම් කිසි ඒගොල්ලන් හිතන විදිය පොඩ්ඩක් වෙනස් කරන්න ඒ වගේම තමයි අපි බොහොම මේ කියන්නේ යම් මේ යම් කිසි දුරකට අපි යම් යම් ආධාර එහෙමත් අපි රජය හරහා විශේෂයෙන් පරිවාස දෙපාර්තමේන්තු හරහා අපි උත්සාහ කරනවා ඒ වගේ මේ යම් පවුල් වලට යම් කිසි ආධාර එහෙම අවශ්‍ය මේ අවශ්‍ය විටකදි දෙන්න විශේෂයෙන්ම ආයතනගත කිරීම වැළැක්වීමට මේ ඒ වගේම අපි රජය සමග බොහෝවිත කතා කරනවා අපි මේ ජාතික ළමා රක්ෂණ අධිකාරියේ මේ මහත්මයා සමග හුඟක් වෙලාවට අපිට ගිය සතියේත් අපිට හම්බුණා නිතර හම්බ වෙන අඩුපාඩු මොනවද කියලා අපිට කරන්න පුළුවන් දේවල් අපි කරනවා මේ උදාහරණයක් හැටියට අපි කියමු මේ ළමා රක්ෂණ අධිකාරියේ 1929 කියන නම්බරය සම්බන්ධව ඒක බොහොම වැදගත් කාර්යයක් කරනවා ඒකට අපිට කරන්න පුළුවන් ආධාර අපි කරනවා ඒගොල්ලන්ගේ අවශ්‍යතා වලට ඒ වගේ එකක් කියලා නැහැ හුඟක් වෙලාවට ප්‍රතිපත්ති මට්ටමින් තමයි අපි මේ ඉහළ මට්ටමේ සමාජලාවට ඇමති වරුන් එහෙම නැත්නම් ලේකම් වරුන් එහෙම නැත්නම් ආයතනවල සභාපති වරුන් කමිෂනර්ස්ලා ඒ වගේ ඒ විවිධ අය සමග කතා කරලා තාක්ෂණික වශයෙන් මේ වගේ දේවල් සිද්ධ වෙනවා වෙන රටවල් වල මේ වගේ තත්ත්ව ඇති වෙලා තියෙනවා මේ වගේ අපි කියලා ලොකු වෙනසක් වෙන එකක් නැහැ මේ කාලවල ළමයින් ආරක්ෂා කිරීම ඊටාම වැදගත් කියන පණිවිඩය නැවත නැවත සිහිපත් කිරීම කරනවා ඒවා මේ ඔය ආරක්ෂණය පැත්තෙන් කරන කටයුතු ඊට අමතරව අපි මේ ඔය හුඟක් අය ඉතින් දන්නවත් ඉතින් මම නැවත නැවත කියන්නේ මේ අපි මේ නියුට්‍රිෂන් කියන්නේ ආහාර ළමයින්ගේ මන්ද පෝෂණ වගේ පෝෂණ අවශ්‍යතා ගැන නිතර කතා කරනවා ඒ වගේම ළමයින් ඉස්කෝලේ යන්න ඕනේ කියන එක ගැන අපි නිතර කතා කරනවා දැන් කොවිඩ් වලට පස්සේ ඇති වෙච්ච තත්ත්වයක් යම් කිසි ස්කෝල් වල පැමිණීම අඩුවක් වෙන්න ඉඩ තියෙනවා නැවතුණු ළමයි කුඟක් වෙලාවට නොයන්න හේතු වෙන්න ඉඩ තියෙනවා විවිධ හේතු ඒ වගේම ආහාර ප්‍රශ්න ලංකාවේ මේ අද ආපු ප්‍රශ්නයක් නෙමෙයි අවුරුදු 15ක් 20ක ඉඳලා තිබිච්ච ප්‍රශ්නයක් දැන් අපි ඒකට යොමු වෙලා තියෙනවා හැම එකනාගේම අවධානය යොමු වෙලා තියෙනවා ඉතින් ඒ වගේ අපේ යුනිසෙෆ් ආයතනයේ තියෙනවා විශේෂයෙන්ම ඔය ආරක්ෂණය පිළිබඳව අධ්‍යාපනය පිළිබඳව සෞඛ්‍ය පිළිබඳව ඒ වගේම මේ සනීප ආරක්ෂණය පිළිබඳව අපි රජයට විශේෂයෙන්ම මේ අපිට කරන්න පුළුවන් මේ සහයෝගය දෙනවා ඔව් ඒ සහයෝගයත් එක්ක යන්නට අවශ්‍ය කරන ගමනක් මේ ඇති වෙලා තියෙනද දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් කතා කරනකොට මේ එළඹිලා තියෙන පෝෂණ මාසය ගැන කතා කරනකොට දරුවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා සහ ආදරණීය ජීවිතය තුළින් අපි වැඩි අවධානයක් යොමු කරලා කතා කරපු කාරණාවක් හොඳම කාරණා හොඳම විදියට අවශ්‍යම කරන ආයතන ටික එකතු වෙනකොට දරුවන්ට හොඳම දේ ලබා දෙන්න පුළුවන් මං හිතන්නේ ඒ නිසා මේ අපි කතා කළා දැන් දරුවන්ගේ අයිතීන් පිළිබඳව කතා කරනකොට ප්‍රතිපත්ති තියෙනවා අපි කරුණු එකතු
कथा करवाई क्रियात्मक विनोद कारण अटूती मेहम ऐतिहासिक उल्लंघन उना पास मेह बिंद बैठन अभी कोई विद्युत देश क्रिया मार्ग का දරුවන්ගේ ඓතිහාසිකම් අතර ආරක්ෂාවට අදාළ අයිතිය ඉතාමත්ම වැදගත් ඓතිහාසිකමක්. ඔබ සඳහන් කරා වගේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන විවිධ ආයතන තිබෙනවා සංවිධාන තිබෙනවා ඒ වගේම ඊට අදාළ ඊත්‍රි අනපනත් සහ විශේෂයෙන් ප්‍රතිපත්තීන් තිබෙනවා. දැන් මේ ප්‍රතිපත්ති නීති රීති මේ ආයතන සංවිධාන හරහා ක්‍රියාත්මක කිරීමේදී ඒ සේවාවන් ඍජුවම සැපෙන්නේ ප්‍රජාවට මහා ජනතාවට මහා ජනතාව අතර ඉන්න සුවිශේෂී කණ්ඩායමක් හැටියට සැලකෙන දරුවන්ට දරුවන් සම්බන්ධයෙන් කටයුතු කරනකොට අපි කවුරුත් විශ්වාස කරන මූල ධර්මයේ තමයි දරුවන්ට අදාළ කාරණාවලදී ඔවුන්ගේ උපරිම සුභසිද්ධිය බෙස්ට් ඉන්ටරස් ඔෆ් චයිල්ඩ් කියලා කියන සංකල්පය ලෝකේ පුරාම කතා කරන සංකල්පයක්. ඒතර අපි මේ සියලුම ආයතන සංවිධාන යුනිසෙෆ් සංවිධානය වගේ ස්වේච්ඡා සංවිධාන ජාත්‍යන්තර සංවිධාන සිවිල් ජන කණ්ඩායම් අපි අමතක කරන්න හොඳ නැහැ ජාත්‍යන්තර සංවිධාන ස්වේච්ඡා සංවිධාන විතරක් නෙවෙයි ගම්මට්ටමින් යම් යම් පොඩි පොඩි කණ්ඩායම් පවා පුජ්‍යල 10 12 දිනක එකතු වෙලත් මේ දරුවන් වෙනුවෙන් යම් යම් මැදිහත් වෙන ආකාරයෙන් කටයුතු කරනවා සමහරට අපි කවුරුත් දන්නේ රජය දන්නෙත් නැහැ ජාත්‍යන්තර සංවිධාන දන්නෙත් නැහැ ගම්වල අසල්වාසීන් යමක්කම තියෙන අය දරුවන්ගේ ආර්ථික කටයුතු වල අපේ රජයේ ආයතන වලත් ඉන්නවා සමහර නිලධාරීන් මේවා කියන්නේ නැහැ කාටවත් තමන්ග දන්න තමන්ගේ කාර්යාලයේ සේවය කරන ආර්ථික දුෂ්කරතා තියෙන පවුල්වල නිලධාරීන් ඉන්නවා නම් ඒ අයට පොත්පත් ටික අරන් දෙනවා ඉස්කෝල යුනිෆෝම් ටික අරන් දෙනවා බෙහෙත් ටික ගන්න ඒවා කියන්නේ ඒ හින්දා අපි කොමතර උදව් කරගෙන ගිය ජාතියක් නේ නිසාර හුඟක් වෙලාවට තවත් කෙනෙකුට උදව් කරන්න දෙපාරක් අපි හිතන්නේ දෙපාරක් හිතන්නේ විශේෂයෙන්ම දරුවන්ට උදව් කරන්න වැඩිහිටියන්ට උදව් කරනවට වඩා මොකද දරුවෝ අව්‍යාජයි කියන මතේ අපි කා තුලක් තියෙනවා අත්ත වශයෙන්ම දරුවෝ අව්‍යාජයි වැඩිහිටියන් එක්ක සසඳනකොට කෙසේ වෙතත් මේ දරුවන්ගේ ආරක්ෂාවට අදාළ නීති රීති ප්‍රතිපත්ති ගණනාවක් අපේ රටේ තියෙනවා සමහරව ඉතාම පැරණි නීති රීති තවස් සමහරව මෑතකදී සම්මත කරගන්නා ලද නීති රීති ප්‍රතිපත්තීන් මේ ප්‍රතිපත්ති නීති රීති ක්‍රියාත්මක කරන්න රට පුරාම විශාල යාන්ත්‍රණයක් තියෙනවා රාජ්‍ය සංවිධාන ආයතන ගණනාවක් කටයුතු කරනවා දැන් මේ අත දැන් විශේෂයෙන්ම දැන් ජාතික ලමාර්ෂණ අධිකාරිය ගත්තාම මම කියන්න ඕන ජාතික ලමාර්ෂණ අධිකාරිය කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබැලි ගැනීම අමාත්‍යාංශයේ විශේෂ පතේරිය අතට ගැනෙන ආයතනයක් කාන්තා සමාජ සවිබැලි ගැනීම හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රධාන ආයතන සංවිධාන තුනක් තියෙනවා මේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න දරුවන්ට සහාය වෙන්න ඔවුන්ගේ සංවර්ධන වෙනුවෙන් කටයුතු කරන්න පරිවාසහල මාර්ෂික සහ දෙපාර්තමේන්තුව ගත්තාම මේක ඉතාම පැරණි संविधान राज्य आयतन डिपार्टमेंट दर्वांगे बार यहाँ रक्षा विशाल वेड को सकनवागे विशाल नीति में कृत्यान गणना वक्नो दीप व्याप्त बेन आयतनिया मे आयतने अद विनकोट दहतुंगिन आंकुसा संशोधने फलात् स्वभावलटा फलात् परिवास कुमसारे सुरुंगे कटे विशाल सेवा वक् सिंकनवागे मध्यम आंडे तेक वेड कर्ण ජාතික පරිවාසන දෙපාර්තමේන්තුවක් තිබෙනවා ඊට අමතරව මුල්ලමාවිය සංවර්ධනයේ පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ කුලා ආයතනයක් තියෙනවා මුල්ලමාව සංවර්ධනයේදී බොහෝ දුරට ඔවුන් මේ පෙරපාසල් වලින් දරුවන් එයාගේ අධ්‍යාපනය පෝෂණය වගේ කාරණා ගැන සාකච්ඡා කරනවා ඒතර ජාතික ලමාර්ෂණ අධිකාරියත් මේ අමාත්‍යාංශයේ විශේෂ පතේරිය අතට ගැනෙන ආයතනයක් හැබැයි මේ ආයතනයේ කාර්යභාරය ඊටම සුවිශේෂී අනන්‍යතාවයක් සහිත ආයතනයක් ඔබ සඳහන් කරපු ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේ කටයුතුදී ජාතික ලමර්ෂණ අධිකාරිය ඉතාම තීරණාත්මක වැදගත් වීමක් කරනවා මම පොඩි වෙලාව තියෙනවා නම් පොඩි ඉතිහාසෙ මෙහි සඳහන් කරන්න අපි මේ අපිට වෙලාව තියෙනවා දැන් ඔබතුමන් තවත් ඊළඟ හොරාවෙදිත් අපිත් එක්ක අඩ හොරාවෙදිත් සම්බන්ධ වෙන නිසා මම හිතන්නේ අපේ වෛද්‍යතුමන් පැත්තට හැරිලා අපි කතා කරමු කොයි විදිහටද සිද්ධ වෙන්නේ දරුවන් වෙනුවෙන් මේ අයිතීන් සුරක්ෂිත කරන්න මේ ආයතන කැප වෙලා ඉන්නේ කොහොමද කියන කාරණේ හැබැයි ඊට කලින් මේ එක්සත් ජාතික ළමා අරමුදල සම්බන්ධයෙන් කතා කරනකොට ලංකාවේ වගේම ලෝකයට විවෘත වෙන සංවිධානයක් විදිහට කතා කරනකොට මේ මෙලා රටේ අපි කතා කරන මට්ටමේ දරුවන් සම්බන්ධයෙන් කතා කරනකොට ඇයි දරුවන්ට මෙහෙම ප්‍රශ්න ඇති වෙන්න හේතුවක් තියෙනවද? එහෙම නැත්නම් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාව වෙන්න පුළුවන්, අනිකුත් අවශ්‍යතා වෙන්න පුළුවන්. ඒවා යම් මට්ටමකට සංවර්ධනය කිරීමේ බාධාවක් මොකක් හරි තියෙනවද අපි දකින විදිහට? දරුවන්ගේ සංවර්ධනය ඕනේ කියලා හැමදාම අපි කතා කරන කාරණාව. හැබැයි අපි දකිනවා මේක හරිම බොහොම මන්දගාමී විදිහට සිද්ධ වෙනවා. ඒක ශීඝ්‍ර වර්ධනයක් අපි දකිනවා හරි අඩුයි. රටවල් එක්ක සසඳලා බලනකොට මොකක්ද මේ අපි දකින වෙනස සහ අඩුපාඩුවක්ද මේක මොකක්ද අපිට පැහැදිලි කරලා දෙන්නකෝ ඔව් ඇත්තටම මේ ඒ කියන්නේ
විවිධ හේතු තියෙනවා මේ හුඟක් වෙලාවට තින් ආර්ථික ආර්ථික පැත්තෙන් හේතු ගොඩක් තියෙනවා ඔය මේ එහෙම මේ දියුණු තත්වයකට නොයන්න සංවර්ධනයේ බාධා ඇති වෙන්න බාධා වණ්ඩ ඇති වෙන්න ඒ වගේම දැනුමේ අඩුකමත් මම හිතන්නේ ගොඩක් වෙලාවට තියෙනවා සමහර විට අපි වැරදි දෙයට තමයි අපි ප්‍රමුඛතාවය දෙන්නේ ඒ වගේ විවිධ මේ මේ හේතු තියෙනවා මේ ළමුන්ගේ සංවර්ධනය මේ අඩු වෙන්න ඇත්තටම කියනවා නම් අපි කියන්නේ ලංකාවේ එහෙම සංවර්ධනය ගොඩාක් අඩුමයි කියලා එහෙම කියන්නත් බෑ අපි සාපේක්ෂ වශයෙන් අනිත් රටවල් එක්ක බලනකොට සාමාන්‍යයෙන් හොඳ තත්වයක ඉන්නවා නමුත් විවිධ ඔය මේ 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 දවස්වල අපි විශේෂයෙන් කතා කරන පෝෂණය වගේ ඒ වගේ යම් යම් ප්‍රශ්න තියෙනවා ඊට අමතරව අපි ගත්තොත් මේ 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 ළමා මරණ ගත්තොත් අර මැටර්නල් මෝටැලිටි කියන්නේ එහෙම ඒ වගේ ඉන්ඩිකේටර්ස් තියෙනවා දැන් අපි කියමු දරුවෙක් ප්‍රසූති කරන අවස්ථාවේදී මවක් මරණය වෙන අවස්ථාවල් ඒ වගේම මේ උපත් ඉපදිච්ච ගමන්ම දරුවන් අසනීප වෙන මරණ ඒ වගේ අනුපාත වලින් ගන්නකොට ලංකාව හුඟක් නිකන් දියුණු රටවල මට්ටමටම වගේ ඇවිල්ලා තියෙනවා මේ නමුත් යම් යම් අවස්ථාවලදී විශේෂයෙන්ම අපිට මේ මේ ආර්ථිකයත් එක්ක සසඳන මේ මේ එකම යන වගේ යම් යම් දේවල් වලදී යම් කිසි අඩුපාඩුත් තියෙනවා කියන එක අපිට පිළිගන්න සිද්ධ වෙනවා එහෙම අඩුපාඩු සියල්ලත් එක්කම තමයි අපිට මේ ගමන යන්න වෙන්නේ ඒ නිසා මේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හැමදාම දිවි හිමියෙන් දරුවන් වෙනුවෙන් ඉන්නවා කියන කාරණය අපිට තේරෙනවා දැන් ඔබතුමන් ඔය කතා කරන කාරණාවත් එක්ක ඒ නිසා වෙන අද අපි මේ කතා බහ ඔබට යොමු කළේම අපි වැඩි වෙලාවක් ඔබත් එක්ක රැඳෙනවා සහ දරුවන් වෙනුවෙන් මේ සියලු කාරණාවන් එකතු කරනවා කියලා ඒ නිසා අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට අපිත් එක්ක එකතු වුණාට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට තවත් දරුවන්ට ශක්තියක් ලබා දෙන්න දරුවන් වෙනුවෙන් වෙහෙසෙන ඉඩහසර වෙනුවෙන් කියලා හදව දෙනම ප්‍රාර්ථනා බොහොම ස්තුතියි. හොඳයි අද මේ පිළිබඳව කතා කරන්න අපි සමග සම්බන්ධ වුණේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වෙනුවෙන් ළමා ආරක්ෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය හේමමල් ජයවර්ධන මහත්මයා. බොහොම ස්තුතියි නැවත දවසක මුණ ගැහෙමු දරුවන් වෙනුවෙන් කතා කරනවා නම් බොහෝ කාලයක් අපිට අවශ්‍යයි. අර 365 දවස් කිව්වා වගේම තමයි. ඒ නිසා මේ නැවත දවසක මුණ ගැහෙන බලාපොරොත්තුවත් එක්ක ඔබතුමන්ට සමුදෙනවා සභාපතිතුමන්ට ආරාධනා කරනවා අපිත් එක්ක මේ ළඟ අඩ හොරා වෙදිත් එක්ක තුවෙන්නට කියලා. ආයිබුවන්. ආයිබුවන්. තව පොඩි දෙයක් කියන්න 365යි තව පැය 6යි ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙලා අපි කතා බහ කරමින් සිටියේ බොහොම වැදගත් වෙන කතා බහක්. එහෙම නැත්නම් දරුවන් පිළිබඳව කතා කරනකොට මේ වැදගත් බව කියන දේ බොහොම වැදගත් වෙනවා. ඒ නිසා ඒ අයට හොඳ අනාගතයක් සකසල දෙන එක, ඒ අයට අවශ්‍ය කරන පෝෂණය, අධ්‍යාපනය, ඒ වගේම රැකවරණය මේ හැම දෙයක්ම උදා කරලා දෙන එක අපි හැම දෙනෙක්ගේම වගකීමක් කියන කාරණේ තමයි අද අපි කතා කළේ. ඒ නිසා මේ කලින් අඩ හොරාවිදී අපි කතා කළා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සම්බන්ධයෙන් කතා කළා. ඒ වගේම ඒ ආයතනයේ කොයි විදිහටද දරුවන් වෙනුවෙන් කැප වෙන්නේ කියන කාරණේ, ඒ වගේම ළමා ආරක්ෂණ අධිකාරිය කොයි විදිහටද දරුවන් වෙනුවෙන් කැප වෙන්නේ, මෙන්න මේ වගේ කාරණා සම්බන්ධයෙන් කතා කරමින් හිටියේ. ඒ නිසා අපි ආරාධනා කළා මේ අඩ හොරාවිදී අපිත් එක්කතු වෙලා ඉන්න එන්නට කියලා. එකතු වෙන්නට කියලා බොහොමත් ආදරෙන් තවත් කෙනෙකුට. ඒ තමයි දරුවන්ගේ පෞල් සෞඛ්‍ය කාර්යංශය සම්බන්ධයෙන් කතා කරනකොට ඒ පෝෂණය කියන කාරණේත් බොහොම වැදගත් වෙනවා. දරුවන් ළඟට ගිහිල්ලා තමන්ගේ පෝෂණය ළඟා කරලා දෙන උදවිය තමයි ඒ උදවිය. ඒ නිසා අපි ආරාධනා කළා පෞල් සෞඛ්‍ය කාර්යංශය වෙනුවෙන් විශේෂඥ ප්‍රජා වෛද්‍ය ආසිරි හේවා මලකේ මහත්මියට. ආයුබෝවන් සුබදස්සන. ආයුබෝවන්. හොඳයි. දැන් මේ දරුවන් ගැන කතා කරනකොට හුඟක් වෙලාවට දෙමව්පියන්ට බොහොම හොඳ කාර්යභාරයක් තියෙනවා. දෙමව්පියන්ගේ කාර්යභාරය හරි විදිහට ඉෂ්ට කළොත් දරුවන්ට හොඳ පෝෂණයක් සහ අනිකුත් අවශ්‍යතාවයන් සියල්ලක්ම සපුරා ගන්න පුළුවන්කමක් තියෙනවා. අපි මුලින්ම කතා කරමුකෝ මේ දෙමව්පියන්ගේ වගකීම කියලා කියන්නේ මොකක්ද? එයාට තියෙන සමාජ වගකීම මොකක්ද දරුවන්ව ආරක්ෂා කිරීම සහ අනිකුත් දේවල් සකසල දෙනවා කියන කාරණේ අතරද? ඔජෑනි බොහොමත්ම ස්තුතියි ප්‍රශ්න යොමු කරාට. මොකද මුලින්ම මම කියන්න ඕන
දෙමව්පියන් වෙනවා කියන එක දෙමව්පිය භාවය කියන එක ජීවිත කාලය පුරාවටම තමන් බාර ගන්න ලොකුම ලොකු වගකීමක් බවට පත් වෙනවා. මොකද අපි දරුවෙක් හදා වඩා ගන්නවා කියන එක දරුවට කන්න බොන්න දීලා නාවල කරලා ඒ දේ තුලින් පමණක් මේ දෙමව්පිය භාවය කියන කාර්යය සාර්ථක වෙන්නේ නැහැ. දෙමව්පියන්ට ඊට වඩා ඉතා විශාල වගකීම් කොටාශයක් තියෙනවා. මේ දරුවාව ප්‍රශස්ත සංවර්ධනයක් කරා ගෙනහිල්ලා රටට දැයට වැඩදායක සමාජයට ගැළපෙන පුද්ගලයෙක් බවට පත් කරන්න. මේ කාර්යයේ මූලික මූලික ක්‍රියාකාරුවන් වෙන්නේ දෙමව්පියෝ. ඉතින් ඒ තමන්ගේ හැසිරීම තුලින් මේ මේක ගොඩක් දරුවන්ට බලපානවා. දැන් මේක මෙතෙන්දී කියන්න ඕන අනිත් කාරණේ තමයි මොකක්ද දෙමව්පියන්ගේ පරම යුතුකම දරුවන් වෙන්නේ. ගොඩක් දේවල් කරන්න ඕන. හැබැයි පරම යුතුකම මොකක්ද කියලා අහුවොතින් ඒකට දෙන්න පුළුවන් පැහැදිලි උත්තරේ තමයි කොන්දේසි විරහිතව දරුවාට ආදරය කිරීම. ඒක තමයි දෙමව්පියන්ගේ අම්මගේ තාත්තගේ පරම යුතුකම වෙන්න ඕන. දැන් මම මෙතන වචනයක් දැම්මා විශේෂණ පදයක් කොන්දේසි විරහිතව ආදරය කිරීම කියලා. දැන් මොකක්ද මේ කොන්දේසි විරහිතව දරුවෙකුට ආදරය කරනවා කියන්නේ? දැන් අපි දැකලා තියෙන දෙයක් තමයි අපේ අම්මලා තාත්තලා ළමයින්ට හරිය ආදරේ. පොඩි කාලේ ඉඳන්ම ගොඩාක් දේවල් කරනවා. ඒගොල්ලෝ තමන්ගේ සතුටවත් බලන්නේ නැතුව දරුවෝ වෙනුවෙන් ගොඩාක් කරනවා. හැබැයි සමහර වෙලාවට අපි මේ කරන අතරතුරේදී අපෙන් පොඩි පොඩි දේවල් යනවා, මේ වචන යනවා, ඔයා බත් ටික ඔක්කොම කෑවොත් විතරයි මම ඔයාට ආදරේ. අද හොඳට ඉගෙනගෙන පන්තිය ගිහිලා හොඳට ලකුණු අරන් ආවොත් විතරයි මම ඔයාට ආදරේ. දඟ කරන්නේ නැතුව හිටියොත් විතරයි මම ඔයාට ආදරේ. දැන් මෙතෙන්දි මොකද අපි වෙන්නේ? අපි කොන්දේසියක් දානවා. මේ කොන්දේසි ඉටු වෙනෝ නම් තමයි මම ඔයාට ආදරේ කියන්නේ. හැබැයි දරුවෙකුගේ පරිපූර්ණ සංවර්ධනයට රැකවරණයකට දරුවෙකුට ඕන මේ කොන්දේසියක් නැතුව එයාට හැම වෙලෙම හිතෙන්න ඕන මම මොනවා කරත් මගේ අම්මා මගේ තාත්තා මට ආදරේ. මට ඕන ප්‍රශ්නයක් ආවොත් මට මගේ අම්මට තාත්තට ඇවිල්ලා බය නැතුව කියන්න පුළුවන්. මොකද ඒ දෙන්නගේ තියෙන ආදරේ මට අඩු වෙන්නේ නැහැ. දැන් මෙතෙන්දි මම තව එක පොයින්ට් එකකට එනවා. මෙහෙම අපි මේක වැදගත්කම මොකක්ද? දැන් අපි ළමයිගේ ආරක්ෂාව ගැන කතා කරා, ගොඩාක් කතා කරා, මේ මේ සම්බන්ධව රජයේ විසින් කළ යුතු කාර්යභාරය කතා කරා. නමුත් අපි දකිනවා ගොඩාක් ප්‍රශ්න වෙලා තියෙනවා. සමහර ලාවට දෙමව්පියෝ දන්නේත් නැහැ මේ දරුවට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. පාසලේදී මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා දන්නේ නැහැ. මද්රව්‍ය වලට දරුවා යොමු වෙලා ඉන්නවා කියලා දෙමව්පියෝ දන්නේ නැහැ. ඇයි මේ? මොකද ගොඩක් ලාවට දරුවෝ මේව ගෙදර ඇවිල්ලා කියන්නේ. කියන්නේ නැත්තේ ඇයි? යාළුවන්ගේ බලපෑමෙන් ඒවා තමන්ට අතවරයක් වෙන කවුරු හරි අතවර කරනවා නම් ඇවිල්ලා කියන්නේ නැහැ. ඇයි කියන්නේ නැත්තේ? ඒගොල්ලෝ බයයි මම මේක කිව්වොතින් අම්මයි තාත්තයි මට ආදරේ නැති වෙයි. මම නරක ළමයෙක් කියලා හිතයි. මගේ ගැන වැරදියට හිතයි. ඇයි මේ මේ සිතුවිල්ල දරුවා තුල පහළ වෙන්නේ? අපි පොඩි කාලේ ඉඳන් එයාට කොන්දේසි දාලා තමයි ආදරේ කරන්නේ. එතකොට දරුවෝන්ගේ ප්‍රධාන අවශ්‍යතාවයක් තමයි මම හරි හොඳ ළමයෙක්, මම නිසා අම්මයි තාත්තයි සතුටු වෙනවා කියන හැඟීම දෙමව්පියන් තුල ඇති කරන එක. එතකොට Tamanට කරදරයක් වුණත් දරුවෝ සමහරලාට මැලිකමක් දක්වනවා. ඒක ඇවිල්ලා කියන්න මොකද අම්මට දුක හිතෙයි, අම්මා මට ආදරේ නැති වෙයි, තාත්තා මට බනී ඔය ප්‍රශ්න නිසා. ඉතින් එන්න ඒ නිසා දැන් මෙතන දෙමව්පිය වටහා ගන්න ඕන මේ තමන්ගේ ගෙදර පරිසරය දරුවට ආදරණීය ඕන ප්‍රශ්නයක් ඇවිල්ලා කතා කරන්න පුළුවන් පරිසරයක් හදාගත්තු තින් ගොඩක් වෙලාවට මේ දරුවෝ මේ දේවල් කියන්න පෙළඹෙනවා. ඉතින් කොන්දේසි ඉරහිත ආදරයක් සහිත නිවසක් හදාගන්න එක ඉතාම වැදගත්. දරුවෙකුට ඕනම දෙයක් බොහොම හොඳින් ඇවිල්ලා කතා කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. මේක පවුලෙන් පටන් ගන්න පුළුවන්කමක් තියෙනවා. නිවස තමයි මේකට හොඳම අවිය. ඒ නිසා දරුවව ආරක්ෂා කරන එක දරුවට හොඳ පරිසරයක් නිර්මාණය කරලා දෙන එක නිවසින් වෙනවා වගේම අපි කතා බහ කරන මිහිටිය සභාපතිතුමනි නේද? යම් යම් ආයතන තුරිනුත් මේ කාරණාව සිද්ධ වෙනවා. ඒ දරුව පරිස්සම් කරගන්න එක නිවසේ ඉන්න දරුවත් පරිස්සම්ද කියලා බලන එක ඔබ සහ සමස්ත ඇසුළු කාරණාවන් තුළ තියෙන කාරණාවක්. ඒ නිසා මේ එහෙම දරුවා පරිස්සම් වෙලාද සුරක්ෂිත වෙලාද ඒ දරුවට හොඳ පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවද කියලා බලන්න ඔබ ආයතනයේ සහ සමස්තයේ ඉන්න අපි ඒ ගැන කතා කරමුකෝ දැන්. හොඳයි. දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන විශේෂයෙන්ම දරුවන්ට එරෙහිව සිදුවන හිංසනයෙන් ඔවුන්ට වැළකීමට තියෙන අයිතිය තමයි වඩාත් වැදගත් අයිතියක් හැටියට අපි මෑත කාලෙම සඳහන් කරන්නේ. අපේ වෛද්‍යතුමිය සඳහන් කරා අපි කොන්දේසි විරහිතව දරුවන්ට ආදරය කිරීම ඉතාම වැදගත් කියලා. දැන් මම මේ රජයේ ආයතනවල කාර්යභාරය එහා සමග සම්බන්ධ කරන්න කැමති. දැන් කොන්දේසි විරහිතව ආදරය කරන්න පටන් ගත්තොත් තමයි දරුවා අපේ හොඳම යාළුවෝ වෙන්නේ. දරුවෝ හොඳම යාළුවෝ වුණොත් තමයි දරුවන්ට තියෙන ප්‍රශ්න අපිට කියන්නේ. දරුවෝ හොඳම යාළුවෝ නෙවෙයි නා. අපිට පේනවා අපි කොච්චර දරුවන්ට පහසුකම් සැපුවත් ඔවුන්ට අවශ්‍ය ආර්ථික සහාය ලබා දුන්නත් මිල මුදල් වියදම් කරත් සමහරවිට දෙමව්පියන්ගේ කාර්යබහුලතාවය හා විවිධ
ප්‍රශ්නත් එක්ක සමාජය අද වෙනස් වෙලා තියෙන මේ තත්ත්වයත් එක්ක දරුවා ඊටාම හොඳ සැප පහසු ආහාරයක ගියත් ඊටාම හොඳ ආහාර වේලක් ලැබුණත් දෙමව්පිය එකම නිවසේ ළඟ ළඟ හිටියත් හදවතින් දුරස්තයි එතකොට මේ දරුවන්ට හිංසාවක් අපරාධයක් අපයෝජනයක් හිමිකම් කඩවීමක් සිදු වුණොත් පාසල් පරිසරය තුල කවර හෝ ස්ථානයකදී දරුව මේක කියන්න මැලිකමක් දක්වනවා අපේ ජාතික ලමර්ෂණ අධිකාරියට පොලිසියට ලැබෙන පැමිණිලි මේ දරුවන්ට එරෙහිව දෙන හිංසාවන් ගැන ලැබෙන පැමිණිලි බොහොමයක් මුලින්ම කියලා තියෙන අම්මට තාත්තට නෙවෙයි ඒ දරුවන්ගේ හිතවත් ගුරුවරුන්ට දැන් සමහර දරුවෝ ඉන්නවා ගෙදර ඉන්නවට වඩා කැමති ඉස්කෝලේට යන්න මොකද ඉස්කෝලේ හරි ප්‍රියජනක පරිසරයක් සමහරට සමවයස් කණ්ඩායමේ යාළුවෝ ඉන්නවා සමහර ගුරුවර ගුරුවරයෝ ඉන්නවා ගුරුවර ගුරුවරයන් සම්බන්ධයෙන් මෑත කාලන යම් යම් චෝදනා තියෙනවා ඊටම අතලොස්සක් සම්බන්ධයෙන් ඒක අපි වෙනම කතා කරමු එතකොට සමහරට ගෙදරදී වෙන හිංසාවක් අතවරයක් අපයෝජනයක් පහර දීමක් නොසලකා හැරීමක් මානසික පීඩනයක් පවා අර තමන්ට ඊටම හිතවත් යාළුවෙකුට ගුරුවරයෙකුට කියනවා එහෙම වුණාම ඒ ගුරුවරු හෝ යාළුවා මාර්ගයෙන් තමයි පොලිසියට හෝ ළමාරක්ෂණ අධිකාරියට හෝ ආයතනයට එන්නේ මේ අර ජීවිතයට කෙනෙක් සමීප වෙන්න ඕනේ කියන කාරණේ අවශ්‍යතාවය දරුවන්ට දැනෙන්න පටන් ගන්න මේ මේ ප්‍රශ්න දිනපතාම අපිට දෙමව්පියෝ කතා කරන ජාතික ළමාරක්ෂණ අධිකාරියේ තිබෙන අංශ ගණනාවක් මනෝ සමාජීය අංශය තියෙනවා නීති බලාත්මක කිරීමේ අංශය තියෙනවා නීති අංශය තියෙනවා විශේෂයෙන් මනෝ සමාජීය අංශයට එන දරුවන් සම්බන්ධේ කාරණා අපිට බැලුවහම අපිට පේනවා පෞද්ගලිකව මට දිනපතාම දුරකථන ඇමතුම් වෙනවා සමහර අම්මලාගෙන් අනේ සභාපතිතුමා අනේසය දැන් මේ දරුවෝ අපිත් එක්ක කතා කරන්න හරි වෙනස් වෙලානේ මේ මේ ඒතකොට මම ඒ අයට කරන සරල යෝජනාව තමයි මේ දරුවොත් එක්ක හොඳ යාළුකමක් හදාගන්න මේ දරුවෝ විශ්වාස කරන විශ්වාසය ඇති කරගන්න ඒතකොට ඒ විශ්වාසය නිසාම ඔබට පුළුවන් දරුවා මෙහෙවන්න හසුරවන්න ඔහුට අවශ්‍ය විදිහට හොඳ පරිසරයක් ඇති කරන්න මොකද අපිව විශ්වාස කරන්නේ නැත්නම් කවුරුත් අපිට යම්කිසි කාර්යයකට සහාය වෙන්නේ නැහැ ඒක තමයි බරපතලම කාරණේ කෙසේ වෙතත් මම මේ ආයතන ගැන ඉතාම කෙටියෙන් ඔබට කියන්න මොකද මහජනතාව මේක බලාගෙන ඉන්න අයටත් වැදගත් වෙයි මේ මොන වගේ සේවාවන්ද සපයන්නේ කියලා. දැන් මම ඔබට පෙර සඳහන් කරා කාන්තා ළමා කටයුතු හා සමාජ සේවය බල ගැනීම අමාත්‍යාංශය විශේෂ පිටිතය යටතේ තමයි ජාතික ළමර්ෂණ අධිකාරිය කටයුතු කරන්නේ. ඒ අතර පරිවාසහල ළමර්ෂණ සහ දෙපාර්තමේන්තුව තිබෙනවා. ඒ වගේම මුල්ලමාවිය සංවර්ධනයේ පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ක්‍රියාත්මක වෙන ලෝක බැංකු ව්‍යාපෘතියක් තිබෙනවා මේ දරුවන් සම්බන්ධයෙන්. ඒ විතරක් නෙමෙයි ලංකාවේ තවත් ආයතන ගණනාවක් තිබෙනවා දරුවන්ගේ ආරක්ෂාව සුබසිද්ධිය වෙනුවෙන් ඍජු මෙදිහත් වෙන. දැන් මේ අතර ඉතාම වැදගත් ආයතනය තමයි පාසල් පද්ධතිය. අධ්‍යාපන වේලාවක් අපිට දෙන්න ඕන වේලාව බලලයිම හරියටම කීයද කියලා සඳහන් කරමු. ඔව් මේ විවිධ රාජ්‍ය ආයතන රාජ්‍ය සංවිධාන ඒ වගේම අපි කිව්ව ස්වේච්ඡා සංවිධාන රාජ්‍ය නමුණු සංවිධාන ප්‍රධාන ප්‍රවේශයන් දෙකක් ඔස්සේ තමයි මේ දරුවන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. පළවෙනි ප්‍රවේශයේ වඩා ජනප්‍රිය ප්‍රවේශය තමයි ගොඩාක් දෙනෙක් උනන්දු වෙන ප්‍රවේශය තමයි දරුවෙකු යම්කිසි ආකාරයක හිංසනයකට අතවරයකට අපයෝජනයකට නොසලකා හැරීමකට පහර දීමකට ලක් වුණොත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියන අරමුණ බොහෝ දෙනෙක් අතර තියෙනවා. අපි කවුරුත් ඒක විශ්වාස කරනවා අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කළ යුතුයි කියන එක. හැබැයි ඇතැම් අවස්ථාවලදී අපි මේ අද්දකීම් මාන්දුරෙන් ඔස්සේ අඳුනා ගන්න කාරණයක් තමයි යම් කිසි ආකාරයකින් දරුවෙකු අගතියට හිංසාවට පීඩාවට ලක් වුණාට පස්සේ අපි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් අපි අපයෝජකයාට හිංසකයාට දඬුවම් දුන්නට දරුවාට වෙන හානිය සමහරට පූර්ණේ කරගන්න බෑ. සමහරට ඒක ජීවිත කාලේ පුරාම දරුවාට ඉතාම නරක විදියට බලපාන අද්දකීමක් වෙන්න පුළුවන්. සමහරට ජීවිතය අහිමි වෙන්න පුළුවන්, ලිංගික අපවිලක් වෙන්න පුළුවන්, මානසිකව කඩාවැටෙන්න පුළුවන්. අපිට පරේෂණ වලින් සහ අපේ අද්දකීම් වලින් හෙළිදරව් වෙලා තියෙන ළමා කාලේ කෲරත්වයට හිංසනෙන් ලක් වෙන දරුවෝ වැඩිහිටි බවට පත් වුණාට පස්සේ දුර්වල අනිත්‍යයට හිංසා කරන පෞරුෂයක් සහිත තැනැත්තන් බවට නිතැතින්ම පත් වෙනවා. එය සමාජයට වෛර කරන මුරණ්ඩු හිතුවක්කාර ගති පැවතුම් පෙන්වනවා පාසල් පරිසරය තුලත් ඒ වගේම ගෙදර තුලත්. ඔබට අපිට කාටවත් අත්දැකීම් තියෙන මේ රූපවාහිනී තිරේ බලාගෙන ඉන්න දෙමව්පියන්ට පවා අපි දරුවන්ට කේන්තියෙන් හිංසා කරාම ඒ දරුවා ආදරණීය වශයෙන් අපිත් එක්ක කඳුදුරු කරන්නේ ඒ දරුවා යම්ක්ෂ ආකාරයෙන් චර්යාත්මක වෙනසකට ලක් වෙනවා. එතකොට මේ නිසා දෙවෙනි ප්‍රවේශයේ අපි හිතනවා වඩාත් වැදගත් වෙයි කියලා. ඒ ප්‍රවේශයේ තමයි දරුවන් හිංසාවට අපයෝජනයට අතවරයට නොසලකා හැරීමට ලක්වීමට තියෙන ඉඩකඩ හඳුනාගෙන මේ ඉඩකඩ මොන වගේ තැන්වලද මේක වැඩිපුරම සිද්ධ වෙන්න ඕන කියන කවදානම් කණ්ඩායම් හඳුනගෙන ඒ හරහා ඔවුන් දැනුවත් කිරීමෙන් මේ වළක්වා ගැනීම දීර්ඝකාලීන වශයෙන් ප්‍රතිඵලදායි. ඒ නිසා සමහර ආයතන වැඩ කරනවා ඒ වෙනුවෙන් පාසල් පද්ධතියේ ඒ වෙනුවෙන් විශාල වගකීමක් තියෙනවා. දෙමව්පියන්ට විශාල වගකීමක් තියෙනවා.
ජාතික ලමර්ෂණ අධිකාරියට ව්‍යස්ථාපිත නීතිය මගින්ම ඒ වෙනුවෙන් පැවැරලා තියෙනවා වගකීමක්. ඒ මේ දැනුවත් කිරීම විතරක් නෙවෙයි දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධාන අංශ දෙකකින් කටයුතු කරන්න නිල වගකීම ජාතික ලමර්ෂණ අධිකාරියට පැවැරලා තියෙනවා. ජාතික ලමර්ෂණ අධිකාරිය වසර 20ක් විතර සේවාවන් සපේන ආයතනයක්. හැබැයි පැරණි ආයතන තිබ්බත් පොලිස් දෙපාර්තමේන්තුව කම්කරු දෙපාර්තමේන්තුව වගේ ආයතනත් විශාල වශයෙන් මැදිහත් වෙනවා අර දරුවන්ට හිංසාවක් වුණාට පස්සේ නීතිය ක්‍රියාත්මක කරන්න. දැන් පොලිස් දෙපාර්තමේන්තුව දැනුවත් කරන්නත් කටයුතු කරනවා හිංසාවෙන් වළක්වා ගන්න. හැබැයි ජාතික ලමර්ෂණ අධිකාරියේ විශේෂ වෙන්නේ 1991 ලංකාව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අසන්න බල වගවුත් පාර්ශව කරුවන් වුණාට පස්සේ 1994 අවුරුද්දේ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් එහෙම නැත්නම් ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරා මේ රටේ දරුවන්ට එරෙහිව විවිධ හිංසාවන් වෙනවා ඒවා වළක්වා ගැනීමට වැදගත් යෝජනා ඉදිරිපත් කරා. ඒ යෝජනාවල ප්‍රතිඵලයක් හැටියට 1995 දඬුවම් සංග්‍රහය සංශෝධනය කරනවා. දරුවන් ක්‍රූරත්වයට භාජනය කිරීම ලිංගික අපරාධවලට ලක් කිරීම සඳහා දඬුවම් කිරීම ඇතුළු නීති සංශෝධන. ඒ වැදගත්ම කාරණේ තමයි 1998 අංක 50 කියන පනතෙන් ජාතික ලමර්ෂණ අධිකාරිය ස්ථාපිත කරනවා. මේ අධිකාරියට බලය පැවරෙනවා වගකීම් පැවරෙනවා දරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දරුවන්ට එරෙහිව සිදුවන විවිධ ආකාරයේ හිංසාවන්ගෙන් අපයෝජනයන්ගෙන් අතවරයන්ගෙන් උන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් හදන්න රජයට උපදෙස් දෙයි. ජාතික ප්‍රතිපත්තියක් හද. ජාතික ප්‍රතිපත්තියට සමගාමීව ඒ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන නීතිමය හා පරිපාලනීය සංශෝධන කරන්නටත් ඒ වගේම අපයෝජනයට ගොදුරු වෙච්ච දරුවන් ට අවශ්‍ය මැදිහත් වීම කරන්නට උන්ට උපකාර කරන්නට විතරක් නෙවෙයි මේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න සම්බන්ධ වෙන විවිධ ආයතන දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශය අධිකරණ අමාත්‍යාංශය ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුව විවිධ ආයතන විවිධ සංවිධාන තියෙනවා මේ ආයතන සම්බන්ධීකරණය කරන්න උන්ට අවශ්‍ය සාක්ෂිණික සහාය දෙන්න විතරක් නෙවෙයි අවශ්‍ය තැන්වලදී යම් යම් නීති ප්‍රතිසංස්කරණය කරන්නට ඕන නම් ඒ වෙනුවෙන් උපදෙස් දෙන්නට ජාතික ලමර්ෂණ අධිකාරියට බලය පවරලා තියෙනවා. ඒ වෙනුවෙන් තමයි ජාතික ලමර්ෂණ අධිකාරිය මේ සියලුම ආයතනත් එක්ක එකතු වෙලා මේ ජාතික වගකීම දරුවන් වෙනුවෙන් ඉටු කරන්න කටයුතු කරන්නේ. හැම කෙනෙක්ටම වගකීමක් තියෙනවා, වගවීමක් තියෙනවා. ඒ නිසා මේ කාරණා සියල්ලක්ම හරි විදියට ඉෂ්ට වුණොත් දරුවන්ට හොඳ පරිසරයක් නිර්මාණය කරලා දෙන්න පුළුවන් කියන කාරණේ අපි දැනුවත් වෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම දැන් සභාපතිතුමත් කියපු කාරණාවක් දරුවන් පිළිබඳව නිරන්තර අවධානය අවශ්‍යයි. ඒ පිළිබඳව අවධානයෙන් ඉන්නක වැදගත් වෙනවා කියලා. ඒ වගේම අපේ වෛද්‍යතුමියත් කියන කාරණාව මේ හැම වෙලාවෙම ඒ අයට හොඳ පරිසරයක් නිවස අතුර නිර්මාණය කළෙදී යුතුයි කියන කාරණේ. පුංචි දරුවෝ ටික ටික වයස්ගත වෙනකොට ඒ අය හොඳ මහ සමාජයට විවෘත වෙනවා. ඒ වගේම අපි දන්නවා සමවයස් කණ්ඩායම් එකතු වෙනවා. ඒ වගේම මේ අයට යහළුවෝ හම්බ වෙනවා. දෙමව්පියන්ගෙන් ටිකක් ඈත් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ කාරණා පිළිබඳව දෙමව්පියන් අවධානය යොමු කිරීම බොහොම වැදගත් වෙලා තියෙනවා මේ කාලයේදී. අපි දැක්ක පසුගිය කාලෙදිත් ගැටලුකාරී තත්ත්ව ගණනාවක් ඇති වුණා නේද ඔබතුමීනි. ඒ නිසා ඔබතුමිය කොහොමද මේ කාරණාව දකින්නේ? ඇත්තටම යහළුවෙක් බවට පත් වෙන්නට ඕනේ කවුද දරුවෙකුට? අපි ඒ ගැන කතා කරමුකෝ ටිකක්. ඔව් ඒක ඇත්තටම දැන් ඔය දෙමව්පියන්ගේ ලොකු දැන් මෙතුමත් කිව්වා වගේ ලොකු මැසිවිල්ලක් තමයි ළමයි කතා කරන්නේ නැහැ ගෙදර ඇවිල්ලා විස්තර කියන්නේ නැහැ කියන එක. ඉතින් මේ මේ දරුවා ඇවිල්ලා කතා කරලා දෙමව්පියන්ට හිතවත්ව විස්තර කරනවා කියන ඒ පරිසරය හදාගන්න එක දරුවෝ වැඩිහිටියෝ බවට පත් වෙලා ප්‍රශ්න එන්න ගත්තාම හදාගන්න බෑ. අපි ඒක මුල්ලමාවියේ ඉඳන්ම කරන්න ඕන කාර්යයක්. අපි විශේෂයෙන්ම කතා කරනවා මුල්ලමාවිය සංවර්ධනය කියලා. එතකොට දරුවෙක් ඉපදිච්ච දවසේ ඉඳන් තමයි මේ අම්මා සහ දරුවා අතර මේ සම්බන්ධය ඇති වෙන්නේ. දරුවාට ඉපදිච්ච දවසේ ඉඳන්ම පුළුවන් පොඩි දරුවොන්ට විශේෂම මාස 3ක් 4ක් යනකොට අම්මගේ චර්යාව නිරීක්ෂණය කළා. අම්මා මට ආදරේද නැද්ද, මට මේ හොඳින්ද කතා කරන්නේ නැද්ද කියන ඒ පණිවිඩ තෝරා බේරා ගන්න මාස 3 විතර ඉඳන් කාලේ ඉඳන් දරුවන්ට හැකියාවක් ලැබෙනවා. ඒ වගේ මාස 6ක් විතර කාලය යනකොට අම්මා සහ දරුවා අතර අපි කියන බොන්ඩින් ඇටච්මන්ට් කියලා මේක හැදෙන්න පටන් ගන්නවා. මෙතනදී අම්මා නැතත් විශ්වාසනීය වැඩිහිටියෙක් සමග තමයි මේ බොන්ඩින් ඇටච්මන්ට් හැදෙන්නේ. ඒක හැදුනට පස්සේ තමයි දරුවට එන්නේ ෆීලිං එකක් මම ආරක්ෂිතයි. මං වෙනුවෙන් කවුරු හරි ඉන්නවා. එතකොට මට ඕන දෙයක් කතා කරන්න පුළුවන්. මම කතා කරන්නේ මාස 6. ගොඩක් අය හිතනවානේ මේ කාලේ දරුවන්ට මුකුත් තේරෙන්නේ නැහැ කියලා. නෑ, දරුවන්ට තේරෙනවා. ඉතින් මේ මේ කාලේ ඉඳන්ම තමයි අපි මේ පරිසරය හදාගන්න අඩිතාලම දාන්න ඕන. අපි අම්මලාට දරුවන්ට කතා කරන්න, දරුවන්ට සින්දු කියන්න, දරුවගේ අවධානය යොමු කරගන්න, ගෙදර ඉන්න වෙලාවේ
අම්ම වැඩට යනවා වෙන්න පුළුවන්. හැබැයි ගෙදර ඉන්න වෙලාවේ වෙන වැඩ පැත්තක දාලා අඩු ගානේ අවම වශයෙන් පෑ භාගයක් දරුවත් එක්ක ගත කළා මම ඉන්නවා ඔයා වෙනුවෙන් කියන ඒ හැඟීම දෙන්න පොඩි කාලේ ඉඳන් මේ පරිසරය හදාගෙන ඉන්න ඕන. ඉතින් එතෙන්දි තමයි වැඩිහිටියොන්ට පුළුවන් වෙන්නේ ටික ටික දරුවා වැඩිහිටියෙක් බවට පත් වෙනකොට තරුණ වයසට යනකොට ඇත්තටම දරුවෝ අපින් ඈත් වෙනවා තමයි. ඒක තමයි ස්වභාවය. අර අපි කියනවනේ නිය පොත්තෙන් කපන්න තියෙන දේ පොරවෙන් කපන්න තියාගන්න එපා කියලා සාමාන්‍යයෙන්. ඒක ඇත්ත. එතකොට අපි දරුවෝ ඈත් උනත් මොකද අපි අපේ අම්ම කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ පරමාර්ථය වෙන්නේ රටේ ඉන්ඩිපෙන්ඩන්ට්ලි වැඩ කරන්න පුළුවන් නිදහසේ පරිසරයට ගිහිලා පෞරුෂයක් ඇති දරුවෙක් හදන්නනේ. එතකොට එහෙම දරුවෝ හදන්න බෑ. දරුවෝ හැමදාම අපි ගාව තියාගෙන හිටියොත් දරුවට ඈත් වෙලා යන්න නිදහසේ වැඩ කරන්න පර්සනැලිටි එක ඩෙවලොප් කරගන්න අවස්ථාව අපි දෙන්න ඕන. හැබැයි එහෙම යනවා අතරේ දරුවට ප්‍රශ්නයක් ආවොත් ඇවිල්ලා කතා කරන්න පුළුවන් කියන ඒ බොන්ඩින් එක ඇටැච්මන්ට් එක දෙමව්පිය සහ දරුවා අතර තියෙනවා. ඉතින් ඒක අර පොඩි කාලේ ඉඳන් ග්‍රැජුවලි හදාගෙන යන ඕන දෙයක්. මෙතෙන්දී අපි දරුවන්ගේ දැන් ඔබ ඇහුවා යාළුවෝ ගැන. දැන් ඇත්තටම යාළුවෝ හොයලා දෙන එක යාළුවෝ හොයලා දෙන්න අවශ්‍ය නැහැ. ඔව්. දරුවට යාළුවෝ හොයලා දෙන්න අවශ්‍ය නැහැ. දරුවා විසින් යාළුවෝ හදාගන්න ඕන. හැබැයි දෙමව්පියන්ගේ වගකීමක් තියෙනවා ඒ යාළුවෝ කොයි වගේ පරිසරයකද පුළුවන් නම් ඒ යාළුවන්ගේ දෙමව්පියන් එක්ක එකතු වෙලා ඒ සම්බන්ධතාව ගොඩනගාගෙන ඒ නෙට්වර්ක් එක හදාගන්න. එතකොට දරුවා ගෙදරින් නැත්නම් යාළුවෙගේ අම්මා කෙනෙකුට හරි කතා කරලා ඒක හොයාගන්න. ඒ නෙට්වර්ක් බිල්ඩින් වගකීම තියෙනවා දෙමව්පියන්ට. එතකොට මෙතෙන්දී අර අපි කියන්න ඕන ඒ කතා කිරීම තුලින් සංවාදශීලී පරිසරයක් තුලින් තමන්ගේ ගෙදර පරිසරය හදාගන්නවා කියන එක මට නැවත නැවත කියන්න ඕන. තව එකක් මට මෙතෙන්දී කියන්න ඕන අර මම කියවනේ කොන්දේසි විරහිත ආදරයක් දෙන්න ඕන කියලා. හැබැයි කොන්දේසි විරහිත ආදරය කියන එකෙන් අදහස් කරන්නේ නැහැ දරුවන්ට අවශ්‍ය සියලුම දේ දීලා ඕන විදිහට දීලා දරුවාට කැමති ඕන දෙයක් කරන්න දෙන්න කියලා. දරුවෝ වැරදි කරනවා. දරුවා අතින් අඩුපාඩු සිද්ධයි. අද්දකීම් අඩුයි. ඒගොල්ලෝ දන්නේ නැහැ. හැබැයි අපිට සමහර වෙලාවට නීති පනවන්න වෙනවා. තරවටු කරන්න සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. අර ෆර්ම්ලි අපි ඉන්නවා කියන්නේ නෑ ඔක කරන්න එපා කියලා කියන්නේ. හැබැයි මේ කොන්දේසි විරහිත ආදරය කියන එකේ ලක්ෂණයක් තමයි අපි දරුවෙක් වැරද්දක් කරොත් අපි දොස් කියන්නේ ඒක අවවාද කරන්නේ වැරද්දට. හැබැයි ඒකට දරුවා කියන එකේ චරිතය සම්බන්ධ කරගන්නේ නැහැ. දැන් මම උදාහරණයකින් මේක කියන්නම්. දැන් දරුවා ඇවිල්ලා දරුවාගේ අතින් මොකක් හරි බින්දෙනවා ගෙදර. දැන් අම්මා ඇවිල්ලා බනිනවනම් අයියෝ මේ ළමයා කිසිම වැඩක් නැහැ. ගෙදර තියෙන හැමදේම බින්දිනවා. මේ ළමයා හැමදාම මේ වැඩේ කරනවා. මොන පරිස්සමක්වත් නැහැ කියලාද? එතෙන්දී අපි බනින්නේ දරුවට. දරුවාගේ චරිතයට. එයාට එතකොට හීනමානයක් සහ දුකක් ඇති වෙනවා. හැබැයි අපි බනිනවනම් ආ පුතා ඔයාගේ අතින් මේක කැඩුනද? ඇයි ඒක කැඩුනේ? ඔයාට ඒක අල්ලගන්න අමාරු නාද? ඔයාට ඒක අමතක වුණාද? අපි කොහොමද ඊළඟ සැරේ මේක හරි කරගන්නේ? එතකොට අපි සිද්ධියට තමයි ඒ විච්ච සිද්ධියේ වැරද්ද තමයි දරුවට පහදලා දෙන්නේ. දරුවා හොඳයි. හැබැයි දරුවාගේ අතින් වැරද්දක් වුණා. අපි වැරද්ද කතා කරා. වැරද්දට සොලූෂන් එක අපි කතා කරා. මෙන්න මෙතෙන්දී දරුවා තීරණය කරගන්න ඕ මගෙන් වැරද්දක් වුණත් අම්මා මට ආදරේ. ඒක තමයි කොන්දේසි විරහිත ආදරේ කියලා කියන්නේ. ඒක මොකද සමහරව අරදවල තීරුම් ගන්නවා මේ ඔක්කොම දීලා ළමයින්ට ඕන වැරද්දක් කරන්න දීලා ඕන දෙයක් කරන්න දීලා ඉඳ ඉන්නවා කියලා. ඒක නෙවෙයි. ඉතින් ඒ විදිහට තමන්ගේ පවුලේ පරිසරය හදාගන්න පුළුවන් නම් මං හිතන්නේ ගොඩාක් ප්‍රශ්න අපිට පවුල තුලින්ම විසඳගන්න පුළුවන්. හොඳයි. එහෙනම් පරිසරයක් නිර්මාණය කරලා දෙන විදිහට දරුවන්ට පවුල ඇතුලේ මේ සියල්ල ලැබෙනවා වගේම තමයි දැන් අපි කතා කරපු ප්‍රතිපත්ති නීති සම්බන්ධයෙන් කතා කරනකොට ළම ආරක්ෂණ අධිකාරිය හැමදාම දරුවන් වෙනුවෙන් ඉන්නෝ. එනිසා අපි කතා කරමු කොහොමද ඔබ ආයතනයේ මේ වෙනකොට අරගෙන තියෙන පියවරයන්. ඒ වගේම දරුවන් පිළිබඳව කතා කරනකොට එක දවසක් ගැන විතරක් කතා කරලා අපිට පැත්තකට වෙලා ඉන්න පුළුවන්කමක් නැහැ. එනිසා මොන වගේ දේවල්ද මොන වගේ පිළියම්ද මේ සඳහා යොදලා තියෙන්නේ? අලුත්ම ක්‍රමවේද මොනවද අපි දැනගන්න කැමතියි. ඔව්, අවශ්‍යයි. ඉතා වැදගත් සහ කාලීන වශයෙන් ප්‍රතිඵලදායී වන ක්‍රමවේදයන් වැඩ කටයුතු රාශියක් ජාතික ළම ආරක්ෂණ අධිකාරිය අනිකුත් විවිධ ආයතන සම්බන්ධ කරගෙන දරුවන්ගේ ආරක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක කරමින් සිටින අවධියක තමයි අපි මේ එළඹිලා තිබෙන්නේ. නමුත් අපිට කලින් කලට සමාජයේ විවිධ වෙනස්කම් සිදු වෙනවා, අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා, අර්බුද වලට මුහුණ දෙන්න සිදු වෙනවා. අපේ ශ්‍රී ලාංකික සමාජයේ වසර 3ක 4ක ඉඳලා යම්කිසි ආකාර අභියෝගාත්මක තත්වයක් පසු කරමින් තමයි සිටින්නේ. මේ තත්වය ඇත්තම දරුවන් කෙරෙහිත් ඉතාම අහිතකර බලපෑම් රාශියක් ඇති කරලා තිබෙන බව ජාතික ළම ආරක්ෂණ අධිකාරිය මේ වෙනුවට ඉතාම හොඳින් අඳුරගෙන තිබෙනවා. විශේෂයෙන්ම ඔබ අපි කවුරුත් දන්නවා වසර 2කට වඩා වැඩි කාලයක් අපේ රටේ කොවිඩ් වසංගත නිසා විශාල වශයෙන් පීඩාවට පත් වුණා. ලංකාවෙත් ලෝකයේ හැම රටකමත් ස්වභාවික ආපදාවකද වෙන්නට පුළුවන්. මිනිසු නිර්මාණය කරපේ ගැටුමකදී, යුද්ධයකදී, කවර හෝ සමාජ අර්බුදයකදී වැඩිපුරම පීඩාවට පත්වෙන කණ්ඩායම තමයි දරුවෝ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ තත්ත්වය ජාතික ළම ආරක්ෂණ අධිකාරිය ඉතාම හොඳින් අඳුනගෙන තිබෙනවා. කෙසේ වෙතත් ජාතික ළම ආරක්ෂණ අධිකාරිය ක්‍රියාකර්මින් සිටින්නේ කාලීන වශයෙන් ප්‍රවණතාවයන් මත
මේ දරුවන්ට එරෙහිව සිදුවන හිංසන. ඒ නිසා මම ඉතාම කෙටියෙන් කියන්නම් සුළු වේලාවක් අරගෙන මේ ළමාර්ෂණ අධිකාරිය සහ අනිකුත් ආයතන එකතු වෙලා මේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්නේ මොන වගේ තත්ත්වයන් තුලද කියලා. අපේ රටේ දරුවෝ ප්‍රධාන ගැටලු ගණනාවකට මුහුණ දෙනවා විශේෂම ආරක්ෂාව සම්බන්ධයෙන්. කාලාන්තරයක් තිබෙන ප්‍රශ්නයක් තමයි දැන් දරුවෝ ලිංගික වශයෙන් හිංසාවට ලක් වීම, දූෂණ ලක් වීම, බරපතල ලිංග අපයෝජනයට ලක් වෙනවා. මේ තත්ත්වයට අපේ රටේ නීති රීති තිබෙනවා, නීති රීති ක්‍රියාත්මක කරන ආයතන තිබෙනවා. ජාතික ළමාර්ෂණ අධිකාරිය මේ නීති රීති ක්‍රියාත්මක කරන ආයතන ඒ වගේම විශේෂම දරුවන්ට එරෙහි සිදුවන ලිංගික අපයෝජනවලදී අපරාධවලදී ඒවා විමර්ශනය කරන පොලිසිය ඇතුළු ආයතනවල විමර්ශන ප්‍රගතිය නියාමනය කිරීම, නඩු විභාග පිළිබඳ ප්‍රමිතියේ ප්‍රගතිය නියාමනය කිරීම වැනි කටයුතු කරනවා. ඒ වගේම අපිට පේනවා මෑත කාලීනව දරුවන්ට නොසලකා හැරීමට සහ ප්‍රචණ්ඩත්වයට විශාල වශයෙන් ගොදුරු වෙලා තිබෙනවා. ඒ වගේම ආර්ථික අර්බුදයේ හමුවේ දරුවෝ පාසල් අධ්‍යාපනයෙන් ගිලිහිලා තියෙනවා. සමහරට දෙමව්පියන්ට දරුවෝ අමතක වෙලා තියෙනවා, දෙමව්පියන්ගිනුත් දරුවෝ ගිලිහිලා තියෙනවා. විවිධ විශේෂයෙන්ම මේ ආර්ථික අර්බුදයේ හමුවේ දෙමව්පියෝ කාර්ය බහුල වීම සහ මානසික වශයෙන් පීඩාවට පත් වෙලා තියෙන විශාල තරගයක ඉන්නේ. ආර්ථික අවපාතයත් එක්ක දෙමව්පියෝ තරගයක ඉන්නකොට දරුවෝ අමතක වෙනවා, ප්‍රමුඛතාවය ලැබෙන්නේ නැති වෙලාවල් තියෙනවා. මෑත කාලේ මම විශේෂයෙන්ම කියන්න ඕන එකක් තමයි මෑත දරුවන් පිළිබඳ එන පැමිණිලි අතර ජාතික ළමාර්ෂණ අධිකාරියට දරුවන්ට කායික හිංසා කියන පහර දීම තුවාල සිදු කිරීම කියන එක. මේක සාන දෙකකදී අපි නිරීක්ෂණය කරනවා. පවුල තුළ මේක විශාල වශයෙන් සිදු වෙනවා. දෙමව්පියන් වැඩිහිටියන් දැන් ඊයේ පෙරේදා මට එක පැමිණිල්ලක් ලැබුණා. අම්මයි තාත්තයි අතර නිතරම ආරවුල් අඬදබර තියෙනවා. ඒතර අම්මා එක මාධ්‍යයක් හැටියට මේක කරන තාත්තව පාලනය කරන තාත්තගේ කටවහන්න දරුවන්ට ප්‍රචණ්ඩ මේ පහර දෙනවා. කායික වශයෙන් හිංසා කරනවා, අපහාස කරනවා, අවමාන ලක් කරනවා. ඒ නිසා තාත්තා පාලනය වෙනවා අම්මත් එක්ක තියෙන ආරවුල සමතේට කරගන්නවා දරුවන් ගැන හිතලා. පාසල් පද්ධතිය තුළ විශාල වශයෙන් මෑත කාලනව දරුවන්ට දැඩි කායික දඬුවම් ලබා දීම සම්බන්ධයෙන් මේක බරපතල කාරණයක් අපි වැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා. දරුවන්ට පාසල තුළ ගුරුවරුන් විසින් අමානුෂික විදිහට පහර දීපු අවස්ථාවල් ලංකාවේ හතර දිග්භාගයෙන්ම වාර්තා වෙනවා. ඒ නිසා ජාතික ළමාර්ෂණ අධිකාරිය මේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම ඊට අදාළ නීති රීති නව වශයෙන් විශේෂයෙන්ම අපි පාසල් පද්ධතිය තුළ දරුවන්ට කායික වශයෙන් හිංසා කිරීම අපි මේකට කියන කෝපරල් පනිෂ්මන්ට් කියලා. දැනට ඒ සම්බන්ධයෙන් තියෙන නීති ප්‍රමාණවත් නැහැ කියලා අපි නිරීක්ෂණය කළා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක් පත් කළා. මේ නීති සංශෝධනය කරන්න අපි පියවර අරගෙන තියෙනවා. ඒ කෙටුම්පත් කරමින් ඉන්නවා. තව මාසයක් වගේ ඇතුළත අපිට මේ අවශ්‍ය නීති සංශෝධනය පිළිබඳ නිර්දේශ අධිකරණ අමාත්‍යාංශයටත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවටත් ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව අපි 2011 වර්ෂයේ ඉඳලා මේ පාසල් පද්ධතිය තුළ ළමා ආරක්ෂණ කමිටු ස්ථාපිත කිරීම සඳහා වන චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරලා තියෙනවා. ඒත් ඒ අනුව අපි කටයුතු කරනවා පාසල් පද්ධතිය පුරාම පාසල් ළමාර්ෂණ කමිටු ආරම්භ කළා. ඒ හරහා දරුවෝ අපයෝජනයට හිංසාවන් ලක්වීම වළක්වා ගන්න කටයුතු කරනවා. වැදගත්ම අංශයක් තමයි අපිට දෙන්න වෙන අපි වෙලාව බලලා ආයමත් කතා කරමු. හරි අපි සඳහන් කරමු. දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඉතාම වැදගත් කාරණයක් තමයි මහජනතාවගේ පැමිණිලි බාර ගැනීම. ජාතික ළමාර්ෂණ අධිකාරියේ 19:29 කියලා උපකාරක ළමා ජාතික දුරකථන ඇමතුම් පද්ධතියක් තියෙනවා. පැය 24 පුරාම ක්‍රියාත්මක කරනවා. ඔබට ඕනම කෙනෙකුට මේ දරුවන්ට එරෙහිව සිදුවන හිංසාවන් ජාතික ළමාර්ෂණ අධිකාරියේ මේ ළමා උපකාරක සේවයට පැමිණිලි කරන්න පුළුවන්. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් තුනින්ම මේ පැමිණිලි බාර ගන්න. ඒ අනුව ඒව අදාළ අංශ වෙත යොමු කරන්න ජාතික ළමාර්ෂණ අධිකාරියේ නිරන්තරයෙන්ම කටයුතු කරනවා. අද බොහොම වැදගත් වෙන කතාබහක් අපිට එකතු කරන්න ඔබට පුළුවන්කමක් ලැබෙන කියලා මතක් කරන්නට ඕනේ. ඒ නිසා දරුවන් වෙනුවෙන් කතා කරනකොට මේ සියලු දේවල් වැදගත් වෙනවා. මේ අදාළ ආයතන එවැගේම රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන වෙන්න පුළුවන්කම තියෙනවා. බොහෝ දෙනෙක් දරුවන් වෙනුවෙන් කැපවීමක් කරනවා නම් එක හිතකින්, එහෙම නැත්නම් ඒ අය වෙනුවෙන් බොහොම හොඳ දෑතක් ලබා දෙන්න සූදානම්ක් තියෙනවා නම් ඒක බොහොම හොඳයි කියලාත් මතක් කරන්නට ඕනේ. ඒ නිසා දරුවන්ට හොඳ වටපිටාවක් පවුලේ නිර්මාණය කරලා දෙන්නට ඕන කියන කාරණේ මේ හැමදෙනෙක් කතා කරපු දෙයක්. ඒ නිසා කකිතන්න දරුවන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න කියන කාරණේ මතක් කරන්නට ඕනේ. අද මේ පිළිබඳව කතා කරන්න අප සමග සම්බන්ධ වුණේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය උදේ කුමාර අමරසිංහ මහත්මයා. බොහොම ස්තුතියි නැවත දවසක මුණ ගැහෙමු දරුවන් වෙනුවෙන් කතා කරන දවසක. අයිබෝවන්. අයිබෝවන්. හොඳයි. ඒ වගේම අපත් සමග සම්බන්ධ වුණා පෞල් සෞඛ්‍ය කාර්යාංශය වෙනුවෙන් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ආසිරි හේවාමලගේ වෛද්‍යතුමිය. අයිබුවන්, බොහොම ස්තුතියි එකතු වුණාට. ඉතින් අපි සූදානම් වෙන්නේ මේ කතා බහ මෙතනින් නිමා කරන්න. හැබැයි දරුවන් වෙනුවෙන් නිමා කරන්න පුළුවන්කමක් නැහැ. දරුවන්ට අනාගතයක් එකතු කරලා දෙන එක, මේ අනාගතයේ සවිශක්තිමත් කරන එක හැම කෙනෙක්ගේම වගකීමක් කියන කාරණේ මතක් කරන ගමන් තමයි අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම් වෙන්නේ. විරාමිනුන තොරපි සූදානම් ගින්නෝ ටොෆෙන් මැතමැටික්ස් එක්සෑම් අවෝඩ්
සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න. ඒ නිසා මේක කොයි විදිහටද සිද්ධ වෙන්නේ, මේ පිළිබඳව හොඳ දැනුමක් එකතු කරගන්න කොහොමද කියන කාර්යය සම්බන්ධයෙන් ඔබට එකතු වෙයි කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් හිත විරාමයක් අරගෙන අපි සෝදානම් ඔබත් එක්ක කතා කරන්න. සමාධියෙන් සෝදානම් විරාමයෙන් අනතුරු ඔබත් එක්ක කතා කරන්න. මේ ආදරණීය ජීවිතය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.